ගරු අගමැත්තුවනි මම බොතුමා මේ ආරාධනය මට ඔ්පුවෙලේ මයිතාමත් ආදරන්ය ආරාධනාව පිළිගත්තේ ඔබතුමා එදවස්සල අපි ජාත්‍යන්තරයේ එතරම් ප්‍රසිද්ධ නැතිකාලක ක්‍රිකට් ක්‍රීඩාවේ අපි වෙනුවෙන් ඉදිරිපත් එච්ච කෙනෙක් මෙ කිවට තරහ ඉඩපා. මහින් දයියා කියන ඒ චරිතයට තියෙන ගරුත්වයක් හැටියට තමයි අපිත් මමත් අපේ කණ්ඩයමත් මේ ආරාධනාව පිළිගත්තේ. හැබැයි මට මතකයි ඔබතුමා මම විශ්ඨාමය යන දවසෙත් ඒ අවසාන උත්ස වෙටවිල්ල මට ලබා දුච්ච ෞරුවේ. එවිතරක්නමේ අපි ක්‍රීඩකයෝ අවුරුද්ධකටත් සරයක් කම්බෙන් හම වෙලාම ඔබතුමා අපි වෙනුවෙන් විශාල දායකොත්තයට ලබල දුන්න ඒ ගරුොත්වය එකටත් ඔතුමාට සූතිකරන්නත් මම හිතනවා මේ අවස්ථාව මයි කණ්ඩෑම හැටියට ඔබතුමාට මේ අවස්සාාව කරගන්නවා ස්ූතිකර. වරදු විසිපහක් ගතවෙලත් මේ රටේ හැම දෙනාටම මේ දවස් සාමතක වෙලා නෑ. මහිදැන් අපි සියල ජනාටම පහුගිය දවස් කීපේම මාධ්‍ය වලිනිුත් එහමත් නත්තාං උත්සවලටත් ආරාධනා කරලා එහිදී අපිට තේරුම් ගියේ මේ ක්‍රිකට් කණ්ඩයමට මේ රටේ තාමේ ආදරය ගෞරව ඇතියෙන කියලා මග ආඩම් මයිස්ස කණ්ඩෑම ගැන පොඩ්ඩක් කියන්න ඕනේකරවාග මැතවමනිි ම වැඩි වෙලා ගන්නෙ නෑ. මට හම්බෝනේ රටට ක්‍රීඩා කරපු තමන්ගේ වාර්තාවල් වලට වඩ මුදල්වලට වඩ කැපවීම් කරපු ක්‍රීඩකයෝ දහතුන්දනින්. මම ඉතනවා ඒ ජයග්‍රහණයට මට වාසනාවක් ලැබුණ නායකත්වයදෙන්ට. ේ් ්‍රඩකයෝ අතර දෙනකුත් තරුණ ක්‍රීඩකය උත් එක්ක මේ ආපු ගමන එතරම් සුන්දර ගමනක් නෙමේ අපිට කෙනෙහිලිකම් ඇතිවන ප්‍රශ්නති වන පරිපාලනයෙන් ප්‍රශ්නඇති වුණ මේ සියල්ලටම මෝුණදීල ජේෂ්්‍ර ක්‍රීඩකයෝ අපි පස්සෙන මේ පීඩනය කිසිම දවස්සකද තරුණ ක්‍රීඩකයන්ට අන්න්නෙ දුන්නේ නෑ. ඒ හරහා අපිට පුළන් වුණ සහෝදරය ටික්වාගේ පවුලක් වගේ යුද්ධයක් තියන රට යුද්ධය තිබිද්ධිත් රටට ගෞරවයක්ගේන්න අපි හතර දෙනාට ඒ ලැිච්ච වර්ම ම හිතනවා අපි කවදාව මක කරන්න නෑ. අද ක්‍රිකට් ගැන කතා කරන්න ගියොත් මං තන්නේ මේ වේදිකාාව කොයි පැත්තරය ඉදදන්න. ඇ මං ඇතුළට එනකොට සමාරය දක්කහ මට හැල අන්ඩත් තිදන ගරුවගමැත්තුවනි ඒකත් මං කියන්න ඕන. මොකද අද මේ ක්‍රිකට් මේ තත්තට ගේන්ඩ අපි ඩනුහය ජාග්‍රහණය කරන්න පුළුවන් න්නේ අපි දාහතර දෙනා හින්දනෙමේ ඒ දවස්සල තිබුණ පරිපාලන ඒවගේම දේශ්පාල අධිකාරය කව දාවත් අපට අතපත ගන්න කියනෑ අපට බලපෑම් කරන්නාවන නිදහසේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න දුන්න ක්‍රීඩා මතුමයි නියෝජමත්තුම මෙතැන ඉන්නවා. ඒවගේම පරිපාලන අපිට බර පැටවෙන අපට ක්‍රීඩා කරන්න දුන්න. ඒ ආපු ගමනේ මම අතීතියට ගිහිලා මතක් කරණ්ඩෝනේ අපි ඉස්සල්ල ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. සතාසියම්ල මයිකල් තිසේරල සයි ගුණසේකර සිය ගුණසේ කර නවරත් ඊට පස්සේ අනුරතෙන්නොකෝන් රංජිත්වන එඩු කෙහෙල්ගමුවල අනුරපොළොන්න විටල මේ ජේෂ්ඨයන් මමන් මේ නම් අඩුපාඩුවෙයි ඒ ආපු ගමනේ ටෙස්තත්වය ලබනකොට බන්ඳුල වරණුපුර ඩුලිප ්‍රෝයි අපිට බාර දුන්න සිදත් එත්තමුන්ල රංජන් රෝයි ඒ ගෙනෑපු බැඩන් පොල් අපිට දු නමටයි අරගවින්දර. අපි දෙන්නා මේ බැට්න කරගෙනයන් ගිය සෑහන ක්‍රීඩොකය ගොඩක් එක්ක. ඒ ආපු ගමනේ මම මේ වෙලාවෙේ ඒ ජේෂ්ඨ ක්‍රීඩකයන් සමහර ඇද ජීවතුන් අතරනෑ සියලු දෙනාටම මගේ ගෞරවය මේ අවස්සාාවේදී පුද කරන්න කැමති. අද මේ ලෝකයක් අපි දිනාගත්තත් අද අපේ ක්‍රිකට් තත්තයට කොයි පැත්තටද ගිහින් කියන්නේ එක අපි කතා කර් ඕනි කල්පන කරන්නුව. ි එකැ පැත්තකින් වාර්තා පිහිටනොවාගේම අද පරිපාලනෙත් හොඳ වාර්තාවල් පිහිටනවා අපි. අද ලෝකෙ කොහෙවත් නැති. තරඟ පාවාදීමේ කාර්යාලයක් වනත් ගරු අගමැත්තුවන අපේ රටේ පත්කල්ල තියනු. ඉස්සර තිබන පකිස්ථානය තමයි දූෂණවලට මූලික විච්ච රටකි ඇලක්‍රිකට්ටල. හැබැයි කවදාවත් ඒ රටවල්ලල ර ෆි එක කැරියන අපේ රටේ ඇන්ටිකරප්ෂන් යුනිට් එකක් කරලා තියෙනවා ඒවගේ තමයි අපි දැක්ක පහුගේ කාලවල් වල දේෂ්ඨ ක්‍රීඩකයන්ට මනවාගේ සලක නනාද කියල මන්දන්න අපේ කණ්ඩායම හිටපු හොඳම පුහුණුකරුවන්ට මොනුවගේ සැලකුවාදගල් මේක ජාතික උත්සවයක් වුණත් මං මේ ගැන්න නොකීොත් මමත් ලොකෝ අඩුපාඩුුවක් කර තමයි අද ෙරයන්න මට තු ලා ට තුන හෙ ැ කිය. ම මේ පෞද්ගලික තරහකටන මේක කියන්න සමහර දේවල් පිට කරන්න පුළුවන් සමහර දේවල් කරන්න බැහැ. කරන්න බැරිවිනකට දැනගන්නුවන පැත්කටවෙල කරන්න පුළුවන් එක බාද. ඒක මගේ මගේ හැටි මම දැන්න අනිත්ත ඇගේ හැටි මට ලජ්ජා ක්තියනවා ඉතිං ඒක හින්ද මෙෙක්‍රිකට ප්‍රීඩා වද කහෙද කියලලා මම දැක්ක පහුගේ දවසකරුව ැත්තුමනි කෝප් කමිරුවට කිහිල්ල මොනවාගේ මොනො දුන්ද කියල. මේ අනෝහය කණ්ඩායම හිටපු ක්‍රීඩ්කයන්ට ොනොවගේ සැලකුවද කියන එක පරිපාලනය ගැන මම හිතන්න ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා. පුළුවන්නන් හරි කොමිසමක් පත්කරල්ල පහුගේ කාලෙ මේ ක්‍රීඩාවට වෙච්ච විනාස හොයල බලන්ඩ. නවත්තල දෙන්ඩ මේ රට මුදල් පිට වල් වලටයන. හොම මනිස්සුටි පිට යන පුහුණු කරුව අතර්රලයනු. අපි පිටට ඉන්න කුුණු ගොඩවල් මෙහෙට ගැනල්ල විශාල මොදලක් දීලා ඒ මිනිස්සු ඒගොල්ලන්ගේ සීව එකේ ඒක ගහගෙන යනු. අපේ දක්ෂ පපුහුණුකරුව ඕන රන් ඉන්නවා. මේ අපිට පස්සෙ ක්‍රීඩා කරපුවාඉන්න. මෙ තන්න මේ ලෝකේ ඉතිකරුවන් උගන්නන්ට අපේ තරන් හොඳ පිතිකරුව කොහගත්නෑ. අරවින්ද වඩ පුළුවන් මහේලවෙඩ පුළුව මාවන් වඩ පුළුවන් පරිපාලන කරන්නුවන. හොඳඇයින්න පන්දුවයන්න ඕන තරන් හොඳ එන්නවා. හැබැයි අපි කුණු ගොඩවල් පිටින් ගැනැල්ල ඒගොල්ලන්ට විදේශ මුණ විනිිමේ මේරටින් අරංයන්ට දීලා. මේ ක්‍රීඩකයන්ට සල කල තියෙන හැටි සලගෙන හැටි ගැනම හිතනවා අද ක්‍රීඩා ඇමතුත් හිටියනම්ම සන්තෝසන ඇතුමාට එට බැරවෙනවා කළමට උදේතාා කර මම හිතනවා මේ ගැන හොයල බලන්න කියලා. ක්‍රීඩාමත්‍යංශය ලේකම තුමායින්නෝ ඔබ දෙපල එක්ක හොවෙල මේ ක්‍රීඩාව ඉස්සල් හටගෙනියන් දෝනෙන කරුණා කරල මෙවගෙන හොයල බලන්න තාම අපි බිම ඇනිල නෑ තාම වැටිල විතරයිතියෙන්. යි මේ යන ක්‍රමයට කිවොත් කවදාවත් ක්‍රිකට් මීට වඩ නරකතත්වකට වා මිනිස හොඳ ත්වකට එන්න හැකික ම ඉතාමත් වගකීමකින් ඔබ සේලු ජනාටම ප්‍රකාශ කන්නවා. මම ඔබතුමාගෙන් සමවිල්ලා සිටත්්නෝ මෙවැනි දේවල් මට ජාතික උත්සයකකි අන්න්න සිද්ධවීම ගැන එම නොකොරුවනම් මේ රටේ අපිටආදරකන්න ප්‍රේක්ෂකයවුණුත් මේ වෙලේ මම රදිකාරය ැටු පත් කරන හිඳතමයි ම මහික කිව. අවසාන වශයෙන් ම ඔබතුමාට නැවතවරක් සූතිවන්ත වෙනෝ ඒවගේ ම කීඩාෑමත්තුම මෙ එතර නැතිුනත් එතුමා ගදායකත්වය ඒවගේම මගේ කණ්ඩායමට මගේ පවුලට මගේ පවුල කියන්න මගේ ක්‍රිකට් කණ්ඩායමට. මට දුන්න සහයකයට ඒවගේ ම හන පුංචේය මහත්මය ඇතුළේ පරිපාලනය අපේ හිටපු පුහුණු කරු ඒ ආපු ගමන දුන්න සහයෝගයට ඒ වගේ මේ අපේ ක්‍රීඩකයන්ගේ පවුල් සියලු දෙනම අ දෙමව්පියෝගක් ඉන්න ඒ සියලු දෙනාට මම සූතිවන්ත වෙන ගමන් අවසාන වශයෙන් මේ රට සියලුම ප්‍රේක්ෂකයන්ට ම සූතිවන්ත වෙනවා අවුරුදුතු විසි පාහගියත් අපි වෙනුවෙන් අප පුටි ගහපු අදත් අපි වෙනුවෙන් කතා කරන ඒ ප්‍රේක්ෂකයන් තාමත් අපිට ආදරින් සලකීම ගැන මගේ සූතිය පාල කර නතර අපි සියලු දෙනාම දරේද මේ ක්‍රිකට් හදන්ඩ ගොඩගන්ඩ හරි පරිපාලනයක් එක ඉදිරියට යඩ කරු අගමැත්තුමාගේ ක්‍රීඩෑමත්තුමාගේත් නායකත්තෙන් මේ ක්‍රිකට්ටි අපිට හදල දෙන්න කියන ඉල්ලීම කරමින් අද ආර අපි සියල්ලදනාට මාරාධනා කිරීම ැන මම සූතිවන්තවමින් මගේ වචසවල් පැෙමිණ අවසන් කරන්න.